හදු පත්ලයේ වනාන්තරයක් පැවතිය හැකිද එවැන්නක් කිසිසේත්ම සිදිය නොහැකක් ලිසයි සැලකය හැකිවන්නේ. ඒත් වසර හැට දහසකට පෙරයෝග පැවැති වනන්තරයක ඉතා පැහැදිලි සාධක සාක්ෂි සහිතව දුණු මෙක්සිකෝවේ ගල්් කලාපේ මුදුපත්ලෙන් අනවරණ කර ගැනීමට ගවේෂිකැන් කණ්ඩායමක් සමත්ව තිබෙනවා ඒ මුදු මට්මේ සිට අඩිසියක්ත් ගැඹරෙනුයි. බෙතෙක් කල් ලෝකෙන්් සැඟවතිබූ මෙම මුදුපත්ලේ වනන්තරය එම කලාපේ හමාගේ සුළි සුළඟකින් පසවායි ලෝකට අනවරණවි අ වසර හැට දහසකට පෙර මෙම මුදු කලාපය ගොඩබිමක් ලෙස හාතෙත්කලාපිය දෙවන්ත ගස් වලින් පිරි වනාන්තරක් ලෙස පැවත ඇති බවයි ඇලබාමා වෙරලපදන මේ විද්‍යාඥන් අනාවරණ කරන්නේ මෙසේ කුණාටුවෙන් පසු මතුූ වනාන්තරයේ වසර දසදහසකර වඩා අයුජලාමිය ගිය ගස්වල කොටස්මින්ම එක යායකට පීට ඇතිබූ ගස් විශ්ාලක්‍රමාණයක සාධක හමු වීතිබෙනවා මේ වන විට මුහුදු පත්ලේ රොන් මඩින් එම වනන්තරේ බෝ කොටස් වැසිගොස් ඇති. ඇතර ඒවා ඉවත් කරමින් මෙම සැගුන් වනන්තරේ සාධක මතුකිරීමේ හුම් මේදක්වාම සිදුවනවා විද්‍යාඥන් පවසන්නේ මෙම වනන්තරය සාමාන්‍යතත්වෙන් පැවැති සමේ එම කලාපේ මූදක් නොපැවත ඇති බවයි. ඒ අනුව මූදේ ජල්ලය ගතපුූ වසර හැටදහස තුළ මහා පරිමානෙන් වර්ධනේදී මෙම වනන්තරේද ගිලගෙන අඩිසිියක් දක්වා උෙන් වැඩිවී ඇතිබ පයි වෙද්‍යාඥන් පවසන්නේ මේ වනවිට මුහදුපත්ලින් හමුව වනාන්තරේ ගස්වල කොටස් කාබන් පරික්ෂාවකටරද ලක් කරතිබෙනවා. හිද හෙළිබැත්තේ එක්වරම මුහදුචලය ගලාවෙත් මෙම වනන්තරය සම්පූර්ණයෙන්ම ගලගැනීම නිසා හෙරු එලිය අයිමිව මෙම දැවන්ත වනන්තරයමගේ පව එත් මහදු ජලයට රොත්තු දෙදහැකි වර්ගේ ඇතැම් ශාක අද දක්වාම වසර හැරදහසක් පුරාවර්ග්‍ය බෝකරමින් මෙම මුහදුපත්ලේ වනන්තරේ ජීවය ලබන පවයි විද්‍යාඥන් සඳහන් කරන්නේ මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරන බිසිසිතිිසර සවිය මහචාරය ඇන්ඩරිස් පවසන්නේ මහදු පත්ලේ වනන්තරය වර්තමානලෝකෙට අනුතු අඟ වන්න ප්‍රබල්ල ස්ථායක් බවයි. අතතේ සිටම මුහුන්ද ක්‍රමීන් ගොඩබිීම ගලගන්නා බැවින්. තවත් අනාගතයේ දී ලෝකේ මහා ගොඩබිම් මුහදුු පත්ලේ පැවතිය හැකි බවටයි ඔහු අනතුරුවන්ග වන්නේ. මෙවන් වැදකතා විශ්මිත තොරතුරු දැනගෙනනීම සඳහා ලංකා ඒනිවස් සබස්කරයිබ් කරන්න.